එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක් මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයෙකු සහ තුර්කියේ සිට පැමිණ නිරෝධහනේ වෙමින් සිටි විදේශිකයෙක් COVID-19 ආසාදිත බවට ඊයේ හඳුනාගත්තා. ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2890ක්. වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලැබෙමින් සිටි පුද්ගලයන් 8 දිනක ඊයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2666ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 213 දෙනෙකු පමණයි. COVID-19 ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 494 දෙනෙක් මත්තර සහ කටුනායක ගුවන්තොටුපළවලින් ඊයේ රාත්‍රියේ සහ අද අලුයම දිවයිනට පැමිණියා. එක්සත් අරාබි එමීර් රාජ්‍ය රැඳී සිටි 34 දෙනෙක්, කටාර් රාජ්‍ය රැඳී සිටි 22 දෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණි අතර ඕමානයේ රැඳී සිටි 150 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය රැඳී සිටි 388 දෙනෙක් මත්තර ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණි බවයි හිරු ගුවන්තොටුපළ වාර්තාකරුවන් සඳහන් කළේ. ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධහන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. මෙතර ඕමානයේ සිට මෙරටට මගෙන් රැගෙන ආ සලාම් එයා ST 1431 වර්ගයේ ගුවන් යානෙන් මෙරට නිෂ්පාදනය කරනු ලැබූ එළවලු සහ පළතුරු කිලෝග්‍රෑම් 4000ක් ඕමාන් රාජ්‍ය බලා අපනයනය කර තිබෙනවා. ඕමාන් රාජ්‍යට අයත් ගුවන් යානෙන් එරට රැකියා සඳහා මෙරටින් 15 දෙනෙකුට පිටත්ව ගියා. මෙතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ දහම් පාසල් අධ්‍යන කටයුතු අද සිට නැවත ආරම්භ කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙතර ගෙවුණු දිනය තුලදී ලොව වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව 1071ක් ලෙස ඇමරිකාවෙන් වාර්තා වුණා. බ්‍රසීලයෙන් නව මරණ 726ක්, අසල්විස ඉන්දියාවෙන් නව පුද්ගල මරණ 950ක් ගෙවුණු දිනය තුලදී වාර්තා වුණා. ඒ අනුව ඉන්දියාවේ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගිය අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 25,00,000 ඉක්මවනවා. ඉන්දියාවේ ගුවහාතිහි වීතිදරුවන් සිය අධ්‍යන පෙළපොත් විකුණා එයින් ලැබෙන මුදලින් ආහාර පාන මිලදී ගැනීමට පියවරගෙන ඇත්තේ COVID-19 වෛරසයෙන් එම ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වීම හේතුවෙන්. රුසියාව අත්හදා බැලූ ලොව ප්‍රථම කොවිඩ් මර්ධන එන්නත නිෂ්පාදනය කිරීම සඳහා එරට සෞඛ්‍ය බලධාරීන් ඊට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව එළඹෙන ජනවාරි වන විට කොවිඩ් මර්ධන එන්නත් නිෂ්පාදනය කෙරෙනු ඇති. රුසියානු ජාතික ටාස්ක් ප්‍රවෘත්ති සේවය පවසන්නේ කොවිඩ් මර්ධන එන්නත් බිලියන 2ක් නිෂ්පාදනයට මේ වන විටත් ඇනවුම් ලැබී ඇති බවයි.